අවන් ගෙවුණ දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම තාරිකා මිහිරංගනී ප්‍රථම නවදාහණයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කටුනායකට පැමිණි ගුවන් යානා තුනක් අධික වැසි හේතුවෙන් මත්වලට මාකදුරේ මදොෂ් මෙරටට පිටුවල් කිරීම පිළිබඳව දුබායි අධිකරණ තීන්දුව හෙට ඉන්දියාව TikTok තහනම් කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් නායකත්වය දිමුත් කරුණාරත්නට මහියංගනේ ජාතික පාසල ඉදිරිපිට සිදු වූ මාර්කරිය අනතරකින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා ඔවුන් පවුල් තුනකට අයත් සමාජිකයින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා වැන් රථයේ රියදුරට නිින්ද යාමත් සමග වැරදි මන්තිරුවේ ධාවනය වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ මහියංගනේ බදුල්ල මාර්ගයේ මහියංගනේ ජාතික පාසල ඉදිරිපිටදී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණේ අද අලුයම 1:35ට පමණයි. බස් රථය ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබුණා. එහි ගැටුණු වෑන් රථය බස් රථය තුළට කඩා වැදී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ 12 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් මහියංගනේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී දස දිනක ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. බරපතල තත්ත්වයේ පසු වූ සෙසු දෙදෙනා බදුල්ල මහා රෝහල වෙත මාරු කරයවා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූවන් අතර වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමයින් 3 දෙනෙකු වනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුනේ මඩකලපුවේ පදිංචි පවුල් 3කට අයත් වූවන් බව පොලිසිය සඳහන් කළා. ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමැති වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි නිසාලින් ඇලෙක්සැන්ඩර් අනතුරින් මිය ගියා. ඔවුන්ගේ වයස අවුරුදු 4ක් වන නියුන් දැරියන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රින්ස් හෙඩ්රික් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ දියණිය හා පුතාද අනතුරින් මිය ගිය අතර තවත් දියණියක බරපතල තුවාල ලැබුවා. වයස අවුරුදු 56ක් වන ජෝෂප් බ්‍රෙලින්ටන් හා වයස අවුරුදු 50ක් වන ඔහුගේ බිරිඳද අනතුරින් මිය ගියා. මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් 6 දෙනෙකුද තුවාල ලැබුවා. බස් එක තේබුණ නැතුව ඉස්කෝලේ ළඟ නවත්තිවලා අද විනාඩියක් ගියනේ. ගඩස් ගාලා හද දෙහුනේ. ඒ ළමන්නට මගෙත් මේ ලේවැ කිරණ ගඩෝ යන ගාලේ වැදිනවා. මොකක් හරි. අපේ සීසු කෙල්ල අපිත් එක්ක ගිහලා විසිකලා දැන් වල්ලමකට වෑන් එක ගිහලා බස් එක ඇතුළු. අක්කගේ දුව දෙන්නේ ඔක්කොම නැතිලා තියෙනවා. ඊපස්සේ අම්මාගේ නංගි, නංගිගේ මාත්‍යා පුතා එක. පුතා තමයි ප්‍රයිව කරන ආවේ. එයාගේ පොඩි දුව ඔක්කොම නැතිලා තියෙනවා. ඊපස්සේ කුංචි අම්මාගේ දුව එක. ඊටපස්සේ කොළඹේ දලාව කුංචි අම්මාගේ දුව එක තමයි තුල දින බදල හොස්පිටල් එකේ. කෙසේ නමුත් විමර්ශන කාර්ය සඳහා පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට අරගෙන ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට පවා ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ඔහුව අද මහියංගණය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදවා හැර තිබෙනවා. මේ අතර දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිදු වූ රියානතුරකින් පුත්කලින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. වෑන් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයේ මදුරු පිටිගම මන්සන්දියේ සිදු වූ අනතුරකින් පුත්කලෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරු මාර්ගයක සිට අපරීක්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ගමන් කළ යතුරුපැදියක් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් මියගියේ යතුරුපැදියේ පසුපස ගමන් කළ 45 හැවිරිදි පුත්කලෙක්. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ පසුගිය 13 වනදා සිට අද දිනේ දක්වා මාරක රියානතුරු 31ක් සිදු වෙති බවයි. ඉන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය වසරට සාපේක්ෂව මාරක අනතුරු සිදුවීමේ සුළු අඩුවක් වාර්තා වුද එම වසරේ 13, 14 හා 15 වෙනි දිනවල පමණක් මාරක රියානතුරු 50ක් සිදු වෙති බවයි පොලිසිය පවසන්නේ.
ඉන් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අපරීක්ෂාකාරී රියදහවණිය අධික වේගයෙන්ම බීමතින් රියදහවණිය මෙම අනතුරු වලට හේතු බව පොලිසිය සඳහන් කරනවා. माकंदुरे मदोष नमति अपराध कल्ली सामाजिकया समग दुबाई अत्तडंगूट गतन तवतन हय दिनकु अद मेरटट गेन्वनु लबुआ अपराध परीक्षण डिपार्टमेंट ओउन्गेन प्रश्न किरीमेन अनुतुरुव एक्कायकु कोलंब अपराध कोट्टासे मगिन अत्तडंगूट गेन तिबेनवा दुबाई पेवति साधयाक अतरतुर माकंदुरे मदोष समग अत्तडंगूट गेन पिटुवहल किरणु हय दिना मेरटट पेमिनिये अद अलुयमाई ඔවුන්ව කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයටගෙන ප්‍රශ්න කිරීම සිදු කළා. මොහමඩ් රිෂාන් මොහමඩ් බදියුදීන්, දයන් බුද්ධිම පෙරේරා, ජබීර් මොහමඩ් හිබ්‍රි, සුරේෂ් වසන්ත හේවත් වේලුපිල්ලේ රාඝවන්, සීමන් හේවගේ රූපදාස, නිලන් රොමේෂ් සම්බරසිංහ යන අයයි අද මෙරටට පැමිණියේ. සීමන් හේවගේ රූපදාස යන අය බාකඳුරේ මදුෂ්ගේ බාප්පා කෙනෙකු වන අතර නිලන් රොමේෂ් සම්බරසිංහ ඥාති සොහොයුරෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ. प्रश्न किरीम वली ननतुरुव दयान बुद्धिम पेरेरा यानाय कोलंब अपराध कोट्टासे मगिन अत्तडंगूट गत्ता सेसु पस्तिनागेन अपराध परीक्षण डिपार्टमेंटुव तवदुरुटत प्रश्न किरीम सिदु करनवा दयान बुद्धिम पेरेरा सेनेविरत दनट अनावरणय उना विमर्शन वलदी मोहु गुवन हमुदावेन फला आ सेबलेक बवट ईट अमतरव सेक करनवा मनुष्य घातन किहिपयकटत मोहु संबंध बवट यन मेरिञ्य सिमन हेवगे रूपदास माकंदुरे मदुष्गे पियागे बाल सहोदरया बवट अनावरणे वेला तिबेनो सीआईडी बारेट गत्त हयवेनी पुद्गलया निलान रोमेश समरसिंह ओहु दुबाई वल गत कर तिबेन्ने नेवासिक वीसा मतई मेवन विट अनावरणे वेला तिबेनवा मोहुव 2010 वर्षेदी गिनियावी जावारमक संबंधेन कोलंब अपराध कोट्टाशेन अत्तडंगुवट पत्तु पुद्गले එවගේම 2005 වර්ෂයේදී මාකඳුරේ මදුෂ් අත්තඩංගුවට පත් වෙනවා මීගමුව ප්‍රදේශයේදී පෞද්ගලික මූල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයි. ඒ නඩුවට මාකඳුරේ මදුෂ් නැමැති ඒ සැකකරුට ඇප ලබා දෙද්දී ඇපකරු වශයෙන් අටියුතු කරලා තියෙන්නේ මේ නිලාන් රොමේෂ් සමරසිංහ කියන තැනැත්තා. මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ලේකකේ නිලධාරීන් විසිනුත් බුද්ධ්‍යංශ නිලධාරීන් විසිනුත් මේ හය දෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරමිනුයි සිටින්නේ. ඒ අනුව මේ හය දෙනාත් සමග මේ වෙද්දී තැනැත්තන් 21 දෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණියා. 8 දෙනෙක් ප්‍රශ්න කරලා මුදවා හැරියා. නමුත් මුදවා හැරියයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ විමර්ශන අවසන් කියන එක. දැනට ඔවුන්ව ප්‍රශ්න කරලා මුදවා හැර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වෙනවා. තවත් එක් අය කංජිපාණ ඉම්රාන් යන අය. ඔහුව රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා සහ 6 දෙනෙක් AA ගරු අධිකරණ වලට ඉදිරිපත් කරලායි තිබෙන්නේ. මේ අතර මාකඳුරේ මදුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි අධිකරණයේ ගොනු කළ අභිහාචනයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය සහ දෙමළ තරුණයෙකු ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කළ සිවිල් නඩු දෙකකට පිළිතුරු දීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 29 වනදා දක්වා කල් ලබා දී තිබෙනවා. ඇමරිකා නීතියට අනුව සිතාසි ලබා දුන් දිනට පසු දින සිට දින 21ක් තමන්ට එරෙහිව ඇති නඩුවල පිළිතුරු ලබා දීමට විත්තිකරුවන්ට අවස්ථාව හිමිවනවා. කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන්තොටුපළට ගොඩබස්සවා තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මැලේසියාව, ඉන්දුනීසියාව හා සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානා තුනකුයි මෙලෙස මත්තල ගුවන්තොටුපළ වෙත හරවා යැවීමට කටයුතු කෙරුණේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාව හේතුවෙන් බලපෑම් මෙල්ලපුණා. මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතිනවා. කාසල්රී හා මෞස්සා කැලේ ප්‍රදේශවලට සහ භගවන්තලාව, නොවුඩ්, මස්කෙලිය සහ හැටන් ප්‍රදේශවලට අද පස්වරුවේද අධික වර්ෂාවක් ඇදහැලුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලියාපු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් නැටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු විනාඩි 30ක පමණ කාලයක් ඇනහිට තිබුණා. කෙසල්ගමු ඔය සහ මස්කෙලිය ඔය ජලමට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. උඩුගම කොණ්ඩකල ප්‍රදේශයේ හෝම ඇලහරහා ඇති හෝම පාලමට වර්ෂාවෙන් දැඩි හානි සිදු වුණා. ඒ අධික වර්ෂාවත් සමග ජලපහරට ගසාගෙන ආ ගසක් ගැටීම හේතුවෙන්
මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඉගුරුම් සහිත වැසි ඇද හැලුණා. මේ හේතුවෙන් ගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වුණා. මේ අතර දිවයිනට බස්නාහිර දෙසින් වෙන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරේ සිට මන්නාරම හා කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගය 60 කිලෝමීටර 70වත් 80වත් අතර අගයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් දිවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා. හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි මෙම ජාතික මහෝත්සවය සංවිධානය කර තිබුණේ. පෙරවරු 7:40ට යෙදුණු සුබ මුහුතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පායට කොළොන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ අනුව එම චාරිත්‍රවලට මුල් තැන දෙවිනුයි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වුණා. ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ. රත්නපුර කළුතර දෙපළතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයද පළත් අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. අලියතුන්ගේ හිසතෙල් ගෑමද මෙහිදී සිදු වුණා. මේ අතර ITN මාධ්‍යාලයේ හිසතෙල් ගෑමේ මංගල්‍ය සජීව ලෙස විකාශය කෙරුණේ වික්‍රමසිංහපුර ශ්‍රී සුභෝදාරාම විහාරස්ථානයේ සිටයි. මහනුවර ගන්නෝරුව රජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වුණේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයටද විශාල පිරිසක් එක්ව සිටියා. පූජ්‍ය පාලටුවේ ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු වුණේ. අඟුණකොළ පැලැස්ස අලුත්වැව පුරාණ විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද එක්ව සිටියා. එම චාරිත්‍රයේ ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන්ට පැල බෙදා දීමක්ද සිදු කෙරුණේ මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලියතුන් ඇතුළු සතුන්ගේ හිසතෙල් ගෑමද චාරිත්‍රානුකූලව සිදු වුණා. එම සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන්. පින්නවල ඇත්තතුරු සෙවණෙහි අලියතුන්ට චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑම සිදු වුණේ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සත්වෝද්‍යාන අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අලියතුන්ට කිරිබත් හා පළතුරු වලින් සංග්‍රහ කිරීමද මෙහිදී සිදු වුණා. සබරගමුව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වුණේ රත්නපුර මෛත්‍රී සංඝරාජ විහාරස්ථානයේදී. පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එය සංවිධානය කර තිබුණා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා දෙක්ව සිටියා. දඹාන ආදිවාසීන් සිය තෙල් ගෑමේ චාරිත්‍රයේ ඉටු කළේ ආදිවාසී නායක වනිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන්. දඹාන කොටබකිණිය ප්‍රදේශයේ පිහිටි ආදිවාසී නායක නිවසේදී මෙම කටයුතු සිදු කෙරුණා. අලුත් අවුරුදු චාරිත්‍රවලින් ආදිවාසීන් සිදු කරන එකම නැකත් චාරිත්‍රය වන්නේ හිස තෙල් ගෑමයි. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩම කරවන දකුණු ආසියාවේ විශාලතම හස්ති රාජයා වන නැදුන්ගමුවේ රාජා හස්තියාටද සුබ මොහොතින් හිසතෙල් ගෑමට කටයුතු කෙරුණා. ඒ එම ඇතාගේ හිමිකරු වන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජේ මහතා අතින්
ශ්‍රී ලංකාවේ සියලුම අංශ ආවරණය වන පරිදි ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ පැවති හමුවකදී ප්‍රකාශ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් තරුණ ව්‍යවසායකින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නගා සිටුවීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අභියෝග හමුවේ ස්ථාවර ආර්ථික වර්ධනයක් අරමුණු කර ගනිමින් 2019 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කළ බවද පවතින අභියෝග හමුවේ ශක්තිමත් ආර්ථිකයක් කරා ඉදිරියට යාමේ ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. යුනිසෙෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටා එච්4ද හමු වූ මංගල සමරවීර මහතා මුල්ලමාවිය සංවර්ධනය සඳහා වන මූල්‍යමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රම රත්න මහතා වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළා. කාලගුණික විපර්යාස වලින් අපහසුතාවටපත් ගොවීන් නගා සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුව සමග ගිවිසුමක්ද මෙහිදී අත්සන් තැබුණා. මෙම ගිවිසුම යටතේ ඇමරිකා ඩොලර් මිලියන 125ක ආධාර මුදලක් ලැබෙනු ඇත. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. විදුලි ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ලංකා විදුලිපල මණ්ඩලයට අයත් මඩකලපුව වාලච්චේන ග්‍රේඩ් උපපොළ සහ විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා එක් වුණා. එහි නිලධාරීන් හමු අමාත්‍යවරයා එම මධ්‍යස්ථානවල කටයුතු පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අපේ දේශගුණ තත්ත්වය අහිතකර තත්ත්වයක් වුවත් අපි తాවකාලික වෙන වැඩ අපි ආරම්භ තිබෙනවා ජනනය කරලා ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය ඉටු කරලා සපයන්න. ජලයෙන් විදුලි නිෂ්පාදන කිරීම මින් පසුව ස්ථීර වශයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඇති කරන්න බෑ. ඒ නිසා ඒකට తాවකාලික වැඩපිළිවෙලක් ඇති කිරීම තමයි මේ දවස්වල කරගෙන යන්නේ. දින රටේ හැම කොනකම විදුලිය සපේම අඛණ්ඩව දීම තමයි අවශ්‍ය වන්නේ. තව මාස 3-4කින් විතර අලුතෙන් කර්මාන්තයක් ඇති කරොත් මාස 6-7ක් තියෙන එවැනි විදුලිය ඉල්ලුමට අපි සුමාන දෙකකින් ඒ සැපයුම ලබා දෙනවා. अमेरिका सिनेमा विशेषज्ञ हा श्रीलंका वे सिनेमा उर्तकीन अतर साकाच्चावक कोलंब हेच्चायतनेदी पवत्वुना පළදායි චිත්‍රපට බෙදාහැරීම තුලින් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට කලාකරුවන්ට හා ප්‍රේක්ෂකීන්ට ලැබෙන වාසි පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ඇමරිකාවේ ෆිල්ම් ඉන්ඩිපෙන්ඩන්ට් ආයතනය නියෝජනය කරමින් මයිකල් ඩොනල්ඩ්සන් ග්ලෝබල් මීඩියා මේකර් සී ජේෂ්ඨ වැඩසටහන කළමනාකාරිණී ෂාරි පේජ් යන මහත්ම මහත්මීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කර මිනි සිනමාවේදී බුද්ධි කීර්තිසේන ස්කෝප් සිනමා සභාපති නවීට් කාදර යන මහත්වරුන් හා සිලෝන් තියටර් නියෝජිතයෙකුද ඊට එක්ුණා. දැන් විදෙස් පුවත්. පෙරු රාජ්‍ය හිටපු ජනාධිපති ඇලන් ගාර්සියා සිය දිවි හානි කරගෙන තිබෙනවා. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පෙරු පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේ ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සමාජය පුරා මේ වන විට දැඩි කතාබහට ලක් වී තිබෙන TikTok වීඩියෝ සංස්කරණ මෘදුකාංගය තහනම් කිරීමට ඉන්දිය අධිකරණයක් පියවරගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දිමුත් කරුණාරත්නට ලබා දී තිබෙනවා. එලෙස නායකත්වයේ ඔහුට හිමිවීමට නියමිත බව පළමු වරට අනාවරණය කළේ ITN ප්‍රවෘත්ති ඔස්සේ. තවත් දින 44කින් එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේදී ආරම්භ වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නටයි ලබා දී තිබෙන්නේ. ලසිත් මාලිංග නායකත්වය ලබා දුන් අවසන් ජාත්‍යන්තර එක් දින තරඟ 12දීම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එහෙත් ටෙස්ට් නායකයා ලෙස දකුණු අප්‍රිකාවේදී එරටට එරෙහිව පෙරලිකාර ඓතිහාසික ජයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වුණා. ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ නායකත්වය ඔහුට ලබා දීමට ඒ හේතු වී තිබෙනවා. තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී තීරීමට නියමිතයි. ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීමෙන් වළක්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ. ගොඩක් ආබාධ වලට ලක්වෙච්ච ක්‍රීඩකයෝ සුවතට හැරිලා තියෙනවා. කුසල් ජනිකගේ සුවවීම ඉතාමත් සතුටුදායක කරුණක්. එංගලන්තයේ
තරගාවලියේ යෙදී සිටින අතරදී ආබාධයකට ලක් වුණොත් කවුරු හරි ක්‍රීඩකයෙක් අපේ ඒ සියලු දෙනාම රැක බලා ගන්නට විශේෂ වැඩපිළිවෙලක් අපි ලෑස්ති කරලා තියෙනවා. නමුත් නෙගටිව් පබ්ලිසිටි මානසිකව වැටිලා අපිට වැටෙන්න තැනක් නැති තරමට අපි සමතලා කරලා දාලා තියෙනවා. 1996 තියපු වාර්තාව මෙවර කරන්න පුළුවන් හොඳම පිරිසක් අපි ගාවේ ඉන්නවා. සියලුම දෙනා එකතු වෙලා සුබපතලා ධෛර්ය කරොත් මේ කණ්ඩායම ලෝක සූර්යයන් බවට පත් වුණොත් පුදුමයකට කරුණක් නොවේ. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවෙනි බොහෝ පළාත්වලට පසු දෙකින් පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති වේ හැකි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නලෙස කාලගුණයේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව, දකුණ සහ වයඹ පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්ක ඇතුළු ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු විය හැකි. දෙවන වටා මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුද ප්‍රදේශවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුද ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර එවිට මුහුද ප්‍රදේශ විටින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳව ඊවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණයේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ ගිනිකුණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තුරු වන අතර සුළඟ වේගය 5 කිලෝමීටර් 15වත් 25ත් අතර ගයා ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි. කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk